ekene me aapu gaman mage hama tanakama dual shaktiya හැම තැනම හිටියා. හැබැයි එකින්ද පොඩි අසාධාරණ කණ්ඩයක් වුණා. මෙයාගේ ලස්සන ප්‍රොඩක්ෂන් ටික අඩු වුණා. අපි තීව්‍ර ගිහින් වැඩ අපිට දකින්න හම්බුනේ නැහැ. සුමානයක් විතර යන වැඩක් මෙහෙ කරන්න පුළුවන් එකක්. එහෙ දවස් දෙකකින් වගේ කරලි ඉවරයි. ඩිරෙක්ටර් ට්‍රීට්මන්ට් එකේ තිබ්බේ මම ඩාන්ස් කරන්න ඕනි කියලා. දැන් ඒක මං හදිස්සියෙන් මං බෑ කියලා කිව්වත් අනිවාර්යෙන් මගේ මූණක දාන්නේ නැහැ. අපිට කියන්න වුණා මේක ලංකාවෙන් ලෝකෙට කියන එක. කෙල්ල. කොහොමද මේ බ්‍රෑන්ඩ් එක හදන්න නිසා ඇයි මේ මුළු කතා වස්තුවටම කතා වස්තුවටම කෙල්ල කියන නම යොදන්න හේතුව වෙන්නේ මට ඕන වුණා සත්‍ය සිදුවීම් ඇසුරෙන් මගේ ඇල්බම් එක කරන්න පළවෙනි ඇල්බම් එක නිසා සමහර ඒවා මට වෙච්ච සිදුවීම් සමහර ඒවා මගේ යාළුවෙක්ට වෙච්ච සිදුවීම් යොහානි සමාජ මාධ්‍ය අතරට එන්නේ දෙවියන්ගේ බාරේ රැප් එකෙන් යොහානි දැනට 2AK කරන ලයිව් කන්සර්ට් එක ලංකාවේ මිනිස්සු දකින්න මේ ඔක්කොම ඊළඟ අවුරුද්ද එන්න තියෙන ඒවා මේ අවුරුද්ද ඊළඟ මම කියනවා මේකෙන් පස්සේ 2024 එක දිලා යන ගන්නේ මම හීර කියන්නේ මේ තමන්ගේ ගමන ගැන හීන තියෙනවා හැබැයි මේ දේ මේකම ලබා ගන්න ඕන කියලා නැද්ද එහෙමද ඔබගේ කැමරා මිලදී ගත්තේ කොතනින්ද කැමරා LG එකෙන් නංගි කැමරා LG එකෙන් සුදුර දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක shop එකට නැත්තම් web එකට cameralg.com ආයුබෝවන් 2024 ඉතින් ඔන්න අලුත් අවුරුද්දේ ඔබත් එක්ක බෙදා ගන්න පළවෙනි වැඩසටහන ඉතින් මම ඒකට වාසනාවන්ත වුණා ලෝකයක් ආදරය කරන යොහානි සහ ඇගේ කලමනාකරු සහ නිෂ්පාදක දිලංජයත් එක්ක වැඩේ පටන් ගන්න. අයිබෝවන්. 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 සහ අලුත් අවුරුද්දට මුලින් අපි හැමෝම කතා කරමු 2024. අලුත් අවුරුද්ද ඔන්න. සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. හැමෝගෙම පැතුම් මිටු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අලුත් අවුරුද්දේ මේ ලස්සන කතා බහ සිද්ධ වෙන්නේ කින්රොස් කැෆේ එකේ. ඉතින් ඊට අමතරව කතා කරනවා මිනිජි. අපි හැමෝම දන්න තැනක්. ඉතින් Tamanට මොබයිල් ෆෝන් එකක් ගන්න ආවම මොකද්ද ගන්න කියලා තෝරන අපි මොකද අපේ කට්ටිය ගොඩක් හිතලානේ මේ ඉලෙක්ට්‍රොනික දේවල් ගන්න. ඉතින් ඒක හිතන අතරතුර මේ කැෆේ එකට තමයි කාලය ගත කරන්න පුළුවන්. ඉතින් කැෆේ එකත් එක්ක මේ ඉලෙක්ට්‍රොනික මේ හැම බාන දෙකම එකට තියෙන තැන කැමරට ආරාධනා කරනවා. ඔල්ලු පිටියේ තියෙන්නේ උමිඩිජි සහ කින්රොස් කැෆේ එකට ඇවිල්ලා යන්න කියලා. ඉතින් දිලංජය අයියේ මේ යෝහාන්ගේ පැතුම් ගොඩක් ඉට වෙලානේ තියෙන්නේ. දැන් අපි මේ වීඩියෝ කරන්නේ අවුරුදු එකකට පස්සේනේ. ඔව්නේ. එකකට පස්සේ. මේ කාලය ඇතුළත දැන් 2023 කොහොමද යෝහානිට 2023 කොහොමද 2022 ඉඳලා පටන් ගත්තොත් අපි දෙන්නම ගියා ඉන්දියාවට T series එකත් එක්ක සයින් කරා අවුරුදු කීපයකට එතකොට ඒ සින්දු කරන ගමන් හින්දි වලින් සහ අපිට හම්බුණා තමිල් මලයාලම් කන්නඩා තෙලිගු ඒ වගේ භාෂාවලිනුත් ෆිල්ම්ස් වලට සින්දු කියන්න. ඉතින් මේ අතරෙම මගේ ප්ලෑන් එක තිබ්බා ඇල්බම් එක කරන්න. මගේ සිංහල ඇල්බම් එක. ඒක දැන් අවුරුදු ගානක් හතරක් වගේ තිස්සේ එන ඩ්‍රීම් එකක්. හැබැයි 2023 තමයි ඒක ඉෂ්ට වුණේ. ඉතින් 2023 වසරේ මම ආටිස්ට් කෙනෙක් හැටියට ගොඩක් ඔලු දැම්මේ මගේ ඇල්බම් එක රෙකෝඩ් කරගන්න ඇල්බම් එක රෙකෝඩ් කළා ඒක මියුසික් වීඩියෝස් කරලා කොස්ටියුම් හදලා ඒ වෙනුවෙන් කාලය යොමු කරා ඒ වෙනුවෙන් තමයි කාලය යොමු කරේ 2023 භාගයක් 2023 ඔබට සුබයි ඒක මං හිතන්නේ මං දැනගන්නේ ඊළඟ අවුරුද්දේ හරි මේ 2024 වසරේ දැන් මේ කාරණාත් එක්ක කලමනාකරවරයෙක් විදිහට ඔබ ගොඩක් ආටිස්ට්ලා කල්පනා කරන්නේ කරනවා එහෙනම් මම හිතනවා ඔබ යොහාන ගැන වැඩි වශයෙන් මේ කතා බහ කරනවා මොකද්ද මේ අපි හැම වෙලාවකම දකින්නවා ඉන්දියාවේ හැම තැනකම ඔබ ඉන්නවා පොඩ්ඩක් කතා කරමු දිලන්ද යොහානිත් එක්ක තමයි ඇත්තටම වැඩි හරියක් කාලය ගත වෙන්නේ දැන් අවුරුදු කීයද අවුරුදු 8ක් අවුරුදු 8ක් ඒ කියන්නේ මේ ආපු ගමන් මගේ හැම තැනකම පිටුවල ශක්තිය හැම තැනම හිටියා හරි කතා කරමු ඔබ යොහානිගේ ආරම්භයක් දකපු කෙනෙක් මදත් දක වගේම දැන් මේ වෙනකොට තව ඉස්සරහත් ඔබ දකීවි මොකද මොකද හිතන්නේ ආටිස් කෙනෙක් විදිහට ඇගේ ගමන ඇත්තටම මේ මගේ කැරියර් එක මම තනිකර ෂිෆ්ට් උනේ යොහානි හින්දා මේ මියුසික් පැත්තට ඒක මං හිතන්නේ මං ලැබපු වාසනාවක් කියලා මං හැබැයි ඒකින්ද පොඩි අසාධාරණ කණ්ඩයක් වුණා මගේ ලස්සන ප්‍රොඩක්ෂන් ටික අඩු වුණා අපි තීව්‍ර ගිහින් වැඩ අපිට දකින්න හම්බුනේ නැහැ ඉස්සරහට ඉන්නේ දේවා ඇත්තටම ඒක කරගන්න නම් වෙලාවක් නැහැ මේ බට් එහෙ ඉන්නකොට මම බ්‍රෑන්ඩ්ස් දෙක තුනකට මෙහෙම පොඩි පොඩි කමර්ෂල්ස් වගේ කරා නමුත් නැවත කතාවට ඔව් මෙයාත්
දැන් ආටිස්ට්ලා ගොඩක් මැනේජ් කරනවා කියන එක ඇතුලේ මගේ රෝල් එකේදී මෙයාගේ ප්‍රොඩක්ෂන් එකත් මම බලන හින්දා තමයි වැඩි හරියක් කාලේ මෙත් එක ගත වෙන්නේ. නමුත් ඒක පිටිපස්සේ මට පිටිපස්සේ තව සෑහෙන පිරිසක් ඉන්නවා. ඒක ඉතින් ඒ ඔක්කොමල්ලගේ වැඩ කටයුතු බලන්න එක තැනක. එජොන්න කතාබහ ආරම්භයේම අපි කැමති යෝහන්ගේ පැත්තේ මේ නුඹලගේ මේ ලැටින් ඩිස්ත්‍රික් එකේ තියෙන සින්දුව අහලා බලන්න. ඉතින් අපි ඒක අහලා බලමු. මේ ගීතය නම නුඹලඟ. මේක කම්පෝස් වෙන්නේ ප්‍රශස්තියක් ඇසුරේ. මේක පද රචනය ආසිරි පෙරේරා කම්පෝස් කරේ මම. ප්‍රොඩියුස් කරේ පසන්නිගේ. දුටු මුල් දින නුඹ හට බැඳි හිත මාරක අපලය වී අද මට තල් වූ පන්දම් සිළු මැද මම දැවුනා නුඹේ රාගී ගින්න මැද දැවෙනා සිතෙනා බැඳෙනා විලසා නුඹ හා ගෙවෙනා කාලේ මට යලි නොවෙනා නුඹ ළඟ විය කුණුවේ මගේ හැඟුමන් මත් කරවන දෙනෙතග රැඳුනා ඒ සුන්දර හද කැල්මන් විසිරුණු මල් පෙති නොව යලියෙක් වන් රුදු රකුසෙකු වූ නුඹේ සිතෙමුනි දෝ මා ගැන බැඳි ඇල්මක්. දැන් ගීතයකින් මෑ ලෝකයක් අතරට යනවා. ඊට පස්සේ දැන් අපි දන්නවා මේ ඒ ආව චාන්ස් එක ඒ ආපු අවස්ථාව හරියට මැනේජ් කරේ නැත්තම් දිලන්ද මේක ඉස්සරහට අරගෙන අමාරුයි. ඔබ ඒ වෙලාවේ මොකද කරේ? ඒ වෙලේදී අපි දැන් ඕනම ප්‍රොඩක්ට් එකක් මාකට් ද ප්‍රොක්සිමිටි ටු ද මාකට් කියන එක බලපානවා. ඒ කියන්නේ උදාහරණයක් මම මේ බිස්නස් පැත්ත කියන්නේ සහායක අවශ්‍ය රටේ අනිත් ආඩිස්ලටත් මම කියන්නේ අනිවාර්යෙන්. ඒ කියන්නේ කවුරු හරි ඉන්නවා නම් වෙන මාකට් එකක වැඩ කරන්න මේ රටේ ඉඳගෙන ඒ මාකට් එකට දේවල් කරන්න බෑ. අපිට අවස්ථාවක් ලැබුණානේ එක සින්දුවකින් මේක යන්න ඒ මිනිස්සු අතරට යන්න පාර හැදුනනේ. එතකොට එතනට යන්න ඕනේ. මොකද දැන් උදාහරණයකට හිතන්න දැන් මම කොළඹ ප්‍රොඩක්ෂන් එකක් කරනවා. මොඩල් කෙනෙක් ඉන්නවා කැන්ඩි වල. මම ඒ ළමයට කතා කරලා කිව්වොත් එහෙම මේ එන්න කියලා. ඒ ළමයා කිව්වොත් මට එන්න දවස් දෙකක් විතර යනවා කියලා අපි බලාගෙන ඉන්නේ නැහනේ. අපි ගොඩක් වෙලාවට කොළඹ ඉන්න ළමයට කතා කරලා ඒ වැඩේ කරගන්න අවස්ථාවක් දෙන්න තියෙන වැඩිනවා. කාලය කියන දේනේ බොහොම ලිමිටඩ් දෙයක්නේ. ඒකම තමයි හේත්. දැන් හිතන්න අපිට හම්බ වෙනවා ප්‍රොඩියුසර්ස්ලා බර ගන්න 20ක් විතර හම්බ වෙනවා ගියාම. ඉතින් ඒ හැමෝම කැමති වැඩ කරන්න. ඒ හැමෝ එක්කම කරන සින්දුවක් ෆිල්ම් එකට යන්නේ නැහැ. යෝහනි කතා කරලා කිව්වොත් යෝහනි රෙකෝඩින් එකක් තියෙනවා කියලා පැයක් ඇතුළත යෝහනි ස්ටුඩියෝ එකේ. මම ඔය පැයක් ඇතුළත ඒක ප්‍රැක්ටිස් කරලා යන්නෝනේ. ප්‍රැක්ටිස් කරලා යන්න. එහෙනම් මෙහෙට වඩා එහෙ කියන්නේ තරගාරිතට වැඩි නේද? ඔව් අනිවාර්යෙන් මේ මෙහෙට වඩා දහස් ගුණයක් තරගකාරීත්වය වැඩි. ඒ වගේ කොහොමද ඒක දැන් සාමාන්‍යයෙන් ලංකාවේ වැඩ කරලා හාත්පසින් වෙනත් තැනක තමා වැඩි කරන්න පටන් ගන්න වෙන්නේ. පුළුවන් අය ප්‍රෙෂර් එක දරාගන්න, පීඩ දරාගන්න පුළුවන් උනාද? දරාගන්න. ඒ කියන්නේ මට ඒ වෙනස තේරුනේ ගොඩක්ම මේ වැඩ කරන ස්පීඩ් එක. දැන් මෙහෙ අපි පොඩක් කල් ගන්නවා ඒක කරන්න. දැන් හිතන්න සුමානයක් විතර යන වැඩක් මෙහෙ කරන්න පුළුවන් එකක් එහෙ දවස් දෙකෙන් වගේ කරලා ඉවරයි. එතකොට ඒක කොහමරි කරන්න ඕනේ. නැත්නම් ඒක වෙන එකෙක්ට දෙනවා. ඒක මම දැන් මට ඩාන්ස් කරන්න හම්බුණා. ඒ කියන්නේ ඒ ඩිරෙක්ටර් ට්‍රීට්මන්ට් එකේ තිබ්බේ මම ඩාන්ස් කරන්න ඕනේ කියලා. දැන් ඒක මං හදිස්සියෙන් මං බෑ කියලා කිව්වත් අනිවාර්යෙන් මගේ මූණක දාන්නේ නැහැ. වෙන කවුරු හරි දානවා. මොකද එතන ගොඩක් ආටිස්ට්ලා ඉන්නවා. ටී සීරීස් එක ඇතුළතම ඒක කරන්න පුළුවන්. හැබැයි ඒ චැලෙන්ජ් එක ෂේප් එක කරගෙන ගියා මං ඉතින්. ඒකට මොන වගේ ශක්තියක්ද මේ පැත්තෙන් ලැබුණේ? ඒක කතා කරමු. ලොකු ශක්තියක්. මොකද මම ඔය වගේ එකක් හම්බුන ගමන් කියන්නේ මට කරන්න පුළුවන්ද කියන එක. ඊට පස්සේ ඩිලන්චින් කියනවා හරි කරමු කොහොමරි කරමු. පොඩ්ඩක් අල්ලගෙන ඉන්නවනේ වැඩේ නේද මන්ද? ඔව් නෑ. ඒ කියන්නේ මං හිතන්නේ ඒක හැම ටීම් එකක් ඇතුළෙම තියෙන ඔය වගේ ටීම් එක ඇතුළෙත් දැන් අපිට ඒක චකිතයක් එන්න පුළුවන් නේ මේක. මට පුළුවන් වෙයිද? ඩාන්ස් කරලා නැහැ මම දන්නේ සින්දු කියන්න විතරයි. එතකොට ඒ ළමයි ඇවිල්ලා නටනවා සෑහෙන. ඒක ඔයගොල්ලන් දැකලා තියෙනවා අපි ෆිල්ම් බලලා තියෙනවා. ඉතින් හරි ඒක එන චැලෙන්ජ් එකක්. එතකොට ඉතින් අපේ ටීම් එකත් නැහැ කොහොම හරි මේක ගොඩ දාමු බලමු ට්‍රයි එකක් දීලා. ඒ කියන්නේ ඉන්දියාවට ගිහලා වෙනම ටීම් එකක් ආය බිල් කරගත්තද? ඔව්. අපි බෑන්ඩ් එකක් හැදුවා. අපිට ප්‍රොඩක්ෂන් ටීම් එක වෙනම ඉන්නවා. එයාට මෙයාගේ ඔන්ටරාජ් කියලා කියන්නේ එහෙම නැත්නම් මේකප් ටීම් එක, හෙයා ටීම් එක, පර්සනල් මැනේජර්ස්ලා security
security. එක අපි සල් කතා කරමු. ඒ ටීම් එක අපි මුලින්ම කරේ ඒක දැන් කලමනාකාර මගේ ජොබ් එක ඇවිල්ලා ඒ පැත්ත හදන එක. මෙයාගේ වැඩේ කරන්න ඔව් මෙයා ගොඩක් වෙලා ඩිලන්ජන් කරේ ඒ ටීම් එක හදන එක. ඒ අවුට මම ගොඩක් පැත්තට අපි දෙන්නගේ තියන්නේ දැන් මම මියුසික් පැත්ත නිසා මම classes gihilla kohomada pronounce karanne kohomada e patta balanne godak kelada mama eyaage patta balanne ne eka obata loku sahanayak e patta ani patta feel lanawada neida mama kiyanne nan eka ehema thamai wenno ne mokada mama artist kenek hatiyata sinduwak hadana eka compose karana eka eka thamai mata karanna puluwan tiyende mama ara pattaṭa giyoth eka මට දෙපැත්තම හරියට බැලන්ස් කරගන්න බැරි වෙනවා. තහයකට මම හිතන හොඳම උදාහරණය තමයි මේ අලුත් ඇල්බම් එකේ තුනෙන් දෙකකට වඩා මෙයාම කම්පෝස් කරන නේද? තනිකර මුළු ඇල්බම සම්පූර්ණම සිදු 14ක. වැඩි ප්‍රමාණයක් ඔබ අතින් රචනය වෙනවා. ඔව්. හරි. සමාන වට. සිදු 11ක් මෙයා. 14. මරුණ මට එකයි මේ සම්පූර්ණ සිදු ඔක්කොම කම්පෝස් මේ පැත්තෙන් රචනා වෙන්නේ. ඔව්. මේ පැත්තෙන් වැඩි ප්‍රමාණයක්. ඔව්. කතා කරමු ඇල්බම් එක ගැන. ඇල්බම් එක වකිනාද මං කියන්නේ. මට පොඩි දෙයක් එකතු කරන්න ඕනේ. දැන් මේක මං හිතන්නේ යම් කිසි අධ්‍යාපනික මේකකුත් වෙන හින්දා දැන් මැනිකේ වෙලෙකට මිලියන 200 ගානක් බලලා තියෙන වෙලාව තමයි අපි ඉන්දියාවට යන්නේ. නමුත් ඉන්දියාව කියන තැනේදී අපි ඇවිල්ලා day 1 අපේ පළවෙනි දවස අපේ ආටිස්. ඒතකොට ඒ උද්දච්චකමින් යන්න බැහැ එතනට. ඒගොල්ලන් කියන කිව්වොත් යහනි මේ විදිහට කියන්න කියලා යහනි චැලෙන්ජ් කළා. මන්ට මෙතන මිලියන 200 අපි උස්සිනවා ඒවා. එහෙම බැරි කමන්නේ එහෙම කරන්න පුළුවන් ඇති. නමුත් එහෙම කරොත් කවුරුත් කියන්නේ කල්පනාවත් නැහැ. නෝ කියන්නේ කවුරුන් වැඩ කරන්න අකමැති නේ මම. සහ ලොකු අවස්ථාවක් එක නේද? ඔව්. දැන් හිතන්න ඕනේ හැමදෙස්සම මේක අලුත් තැනක් අලුත් දයක් ඉගෙන ගන්න පුළුවන් තැනක්. මම මොනා කරලා තිබුණත් ලංකාවේ ඒක අමතක කරලා දැන් අලුත් ආටිස් කෙනෙක් විදිහට ගමන පටන් ගන්නවා. ගමන පටන් ගන්නවා. ඒතකොට සින්දු සියල්ලම වැඩි ප්‍රමාණයක් මේ يعني ප්‍රොඩක්ෂන් එක උනේ ඉන්දියාවේද ලංකාවේද? නැහැ. කෙල්ල කියන එක ගැන කතා කරොත් කෙල්ල ඇල්බම් එක ගැන මම ඉස්සෙල්ලා කිව්වා වගේ අවුරුදු 4ක් තිස්සේ මම මේක මම ලංකාවට ආපු දවස් ඉඳලා يعني 2019 මගේ කැරියර් එක ස්ටාර්ට් කරපු දවස් ඉඳලා මට ඇල්බම් එක කරන්න උමනාව තිබ්බ. හැබැයි ඉතින් අවුරුදු ගොඩක් ගියා එක කරන්න රිලීස් කරන්න හැම සින්දුවක්ම සින්දු 14ක් තියෙනවා. 14න් 3ක් විතරයි ඉංග්‍රීසි වලින් තියෙන්නේ, අනිත ඔක්කොම සිංහලෙන් තියෙන්නේ. අපිට කියන්න වුණා මේක ලංකාවෙන් ලෝකෙට කියන එක. ඉතින් කම්පොසිෂන් එකේ ලිරික්ස් ගත්තොත් මියුසික් ගත්තොත් තමයි ඒ ඔක්කොම ලංකාවට ආවෙනික තියන්න තමයි අපේ මේ ගෝල් එක. ඒක ලෝකේ බාරගන්න ඉවිද? ඒක මන් දන්නේ. විශ්වාසයක් තියෙනවා. ඔව් අනිත් එක මේ සරි අමතකුණා ප්‍රොඩියුස් කරේත් ලංකාවේ. මම මියුසික් අපි දෙන්නම කතා කරා මියුසික් වීඩියෝත් ලංකාවේ කරන්න වෙන කොහෙවත් නැතුව මොකද මේක ලංකාවේ දෙයක් නිසා. ඒක බාර ගන්න විද? මෙහෙම අපිට හිත රිදෙච්ච තැන් තමයි දැන් අපි ටුවර් කරනකොට ඉන්දියාවේදී අපිව දැනගන්නේ ඉන්දියාව හරි මුළු ලෝකෙම දැනගන්නේ ආනිව මේ සිංහල සින්දුවයි. නමුත් අපේ රට ගැන මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු දන්නේ ඔයගලන්ට හරි අමාරු වෙන ආර්ථික ප්‍රශ්න තියෙනවානේ. ඔයගලන් අපේ සින්දු නේද කොපි කරන්නේ. එහෙම තමයි කතා වෙන්නේ. එතකොට දැන් අර අපිට අනන්‍ය වේදනාවත් එක්කම ඕ එහෙමදී දැන් හැමදෙස්සම ඕකනේ ඇහෙන්නේ අපිට වැඩ කරනකොට. ඒගොල්ලන් අපිට කතා කරන්නේ අපිට කන්නේ නැහැ වගේ. තැනක ඉඳගෙන තමයි කතා. ඒ කියන්නේ මිනිස්සුන් වැරද්ද නෙමෙයි මාධ්‍යෙන් එළියට යන දේවල් නෙමෙයි. ඉතින් ඒ වෙලෙදි තමයි කතා කරන්නේ නෑ මේක එහෙදි ඔෆර් කරා මේ ඇල්බම් එක ඒගොල්ලන්ගේ එකකින් දාමු කියලා. අනිකෝ නෑ අපි අපේ විදිහට කරමු ගිහිල්ලා අපිට පුළුවන් කියලා පෙන්නන්න කියලා තමයි ලංකාවට ඇවිල්ලා මේ සිංහල ශබ්ද දාලා සිංහල කවි විදිහට තමයි සින්දු ටික ලියලා තියෙන්නේ. සිංහල ඇඳුම් කියන්නේ සිංහල බ්‍රෑන්ඩ්ස් තමයි ඇඳුම්. ඒ සංස්කෘතිය. ඔව් සාපි ස්පොන්සර්ෂිප් එකක්වත් ගත්තේ නෑ ඉන්දියාවේ කාගෙන්වත්. ඒ කියන්නේ එහෙම තරහක් ඇති කරන්නවත් ભેදයක් ඇති කරන්නවත් නෙමෙයි. නමුත් අර අපිට පුළුවන් කියන එක ප්‍රශ්නේ. ඒක ලංකාවෙන් එළියට කියන දේ තමයි අපිට කියන්න ඕනේ. එතකොට කොහොමද රිලීස් වෙන්නේ කරන්නට පොඩ්ඩක් කතා කරමු. මේ මොහොතේ මම හිතන්නේ සින්දු 14ම අපි Spotify එහෙම නැත්නම් ස්ට්‍රීමින් platforms වල මම කියන්නේ වීඩියෝ ප්‍රොඩක්ෂන් එකක්. ඔව් දැන් මෙන්න ඊළඟ අවුරුදු පුරාවටම මියුසික් වීඩියෝස් එනවා මාසෙකට එකක් විදියට. ජනවාරි මාසේ අන්තිම වගේ එනවා මියුසික් වීඩියෝ පළවෙනි මියුසික් වීඩියෝ එක. ඊට පස්සේ ටිකක් අපි plan කරලා තියෙන්නේ. ඉතින් අපි ගීත කණ්ඩයක් ගායනා කරමුකෝ. අරුංගල් නෙරියේ විද කෙල්ල
ඇඟිලිනිය රත් ඇහැ කෙල්ල අසිත රේඛානෙත් කෙල්ල හින්හඳ හැර ශෝභන කෙල්ල පන්සිලු සේරංග යෙදි කෙල්ල උළුළු කුල පැද්දේ කෙල්ල තුසිත සිත්මන් මත්වේ කෙල්ල ශෘංගාර වෘතන් තිත්තුවෙ තොස් වීයෑ මාවේ 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 වීයෑ මාවේ 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 වීයෑ මාවේ 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 වීයෑ මාවේ 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 කෙල්ල කොහොමද මේ බ්‍රෑන්ඩ් එක හදන්නේ සහ ඇයි මේ මුළු කතා වස්තුවටම කෙල්ලකින් නම යොදන්න හේතුව වෙන්නේ අපිට මට ඕන වුණා සත්‍ය සිදුවීම් ඇසුරෙන් මගේ ඇල්බම් එක කරන්න පළවෙනි ඇල්බම් එක නිසා ඒකත් එක්කම මම හිතුවා කෙල්ලොන්ට වෙච්ච සිදුවීම් ඒගොල්ලන්ගේ මට වෙච්ච සිදුවීම් එහෙම ඒ වගේ ස්ටෝරීස් එක මේ 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 يعني මේ ගීත ඇතුලේ වැචිත්ත ගල් මුල් ප්‍රහාර ලබා ගත්ත කියන්නේ චුම්බන්ට මේ හැමදේම එකතුවක් වෙන්න පුළුවන් නේ ආ හැමදේම එකතුවක් වෙන්න පුළුවන් ගල් මුල් ප්‍රහාර වැඩිද මන් දන්නේ ඇල්බම් එකේ නෑ මම කියන්නේ ඒ තමගේ ජීවිතේ ඒ කොටස් එකතු කරලා වැඩිද මන්ද ඔව් ඒ කියන්නේ බාගේ මං හිතන්නේ මොකද සමහර ඒවා මට වෙච්ච සිදුවීම් සමහර ඒවා මගේ යාළුවෙක්ට වෙච්ච සිදුවීම් සමහර ඒවා මට සමහර කෝල්ස් වලින් මට කියපු ස්ටෝරිස් ඒවා ඔක්කොම ඇතුළත් කරලා තමයි ඇල්බම් එකේ මේ කෙල්ලෙක්ට වෙච්ච සිදුවීම් අත්දැකීම් තමයි ඒකේ තියෙන්නේ කියන්නේ එක්සැම්පල් එකක් හැටියට ගත්තාම love stories tiyenawa heartbreak ekak tiyenawa abusive relationship ekak gana tiyenawa etakota me nandamma leli e relationship ekak gana ekak tiyenawa e wage ekko monawath nathuwa nikan jeevithaye vindina ekak tiyenawa e wage walin thamai album ekak hadila tiyenne ekena nana vidha karana godak haba ekathu harasawat eka ogalan thamai kiyannone delanda den me කියන්න ආරම්භයේ දැන් කෙල්ල කියන මේ කන්සෙප්ට් එක ඔබේ දින විනාශයක් වෙන්න පුළුවන්. කොහොමද ඒක දකින්නේ? ඔව් ඒ කියන්නේ බ්‍රෑන්ඩ් පැත්තෙන් දැක්කොත් අපි මේක සාමාන්‍යයෙන් ඇල්බම් එක පළවෙනි ඇල්බම් එක අපි කියනවා self title කියලා. එහෙම නැත්නම් මියුසික් වල ගොඩක් කට්ටිය නමින්ම යන්නේ. Beyonce නම් Beyonce කියලා. හරි ආගේ Sasha Fierce කියලා මම හිතන්නේ මම. ඒ පළවෙනි නමෙන් තමයි ඇල්බම් එක කියන්නේ. නමුත් දැන් අපි මෙතනදී කෙල්ල කියලා වෙන නමක් දැම්මේ. එම බැලුවොත් වෙන නමක් නේ. හේතුව අපි බස්සට ගියොත් එහෙම යොහානි සමාජ මාධ්‍ය අතරේදී ඉන්නේ දෙවියන්ගේ බාරේ රැප් එකෙන්. ඒ වෙලේදී ගොඩක් චෝදනාවක් එන්න ගත්තා. ඇයි මේ ගෑල් ළමයි කෙල්ලෙක් රැප් කියන්නේ කොහොමද කියලා. එහෙම තමයි කතා. ඒ අතරෙම මේ මහාන කිරිසක් ඉන්න අතරෙම තව මෙයාගේ ෆෑන් බේස් එකක් හැදෙන්න ගත්තා. ඇයි බැරි? මෙයා වෙනුවෙන් බැක් කරන්න. ඔව් මෙයා වෙනුවෙන් පෙනී සිටින්න එක. ඉතින් ඊට පස්සේ ඊළඟ සින්දු එනවා මම හිතන්නේ පාන සිනහස තමයි ඊළඟට පීක් වෙන්නේ සයුරේ සෝ සයුරේ සින්දු එනවා කවර්ස් මේවා ඒ දැන් වලදී මේ අර නෙගටිව් කින කට්ටිය ඉන්නකොට පොසිටිව් කට්ටිය හැමතිස්සම කියන්න ගත්තා මම අපේ කෙල්ල ඇයි මේ කෙල්ලට කියන්න බැරි ඉතින් ඊට පස්සේ වෙනිකේ ගියාට පස්සේ ලෝකෙකට ගියා ඔව් හැමෝම ඉතින් මේ අපේ කෙල්ල ඉතින් දැන් අර ගොල්ලන් යොහානිව කියන්නේ හිට ෆෑන් බේස් එක යොහානි වෙනු පෙනී සිටියන්නේ මං හිතන්නේ මේ අවස්ථාව යොහානි ඒක වෙනුම පෙනී සිටිනවා කියලා තමයි අපි කෙල්ල කියලා මේ රටේ අපේ කෙල්ල වොන් වෙනුවෙන් දැන් පෙනී සිටිනවා හරි ඉතින් දිලන්ද මොනවද ඉස්සර බලාපොරොත්තු මේ යොහාන් ගලේ මොන වගේ දේවල් ඉස්සර කරන්න බලාපොරොත්තු වෙන ඉන්නේ සා මොනවද දෙන දින වැඩ මේ දැන් මේ ඇල්බම් එකට අමතරව බලාපොරොත්තු නම් ඇත්තටම යොහානි ලයිව් කන්සර්ට් එක යොහනි දැනට 2 එකේ කරන ලයිව් කන්සර්ට් එක ලංකාවේ මිනිස්සු දකින්න ඕන කියලා. තාම මේ අවස්ථාව ලංකාවට ලැබිලා නැහැ. ලැබුණේ නැහැ. සහ ඒකට පොඩි ටෙක්නිකල් ප්‍රශ්න වගේක් තියෙනවා. ඒ ටික විසඳගෙන යන්න. අපි හැමදාම අය කවද ෂෝ එක කරන්න අපි හැමදාම ප්‍රශ්නේ. අපේ ඔව් ඩාන්සින් තියෙනවා. එතකොට අපි ඉන්ස්ට්‍රුමන්ට්ස් හොයලා ගන්නවා. මේක අවස්ථාව දෙමු නේද? ඒක තමයි. මේ කවද කොහොමද සිද්ධ වෙන්නේ? ඒක දන්නේ නැහැ මං තාම. හැබැයි මාර්තුගෙන් ගියදමු. මාර්තු තමයි අපි බලන්නේ කරන්න. බට් දැන් අපේ ටෙක්නිකල් එක ලොකු දෙයක් අපි සාමාන්‍යයෙන් ලංකාවෙන් එළියේ ෂෝස් ගන්නකොට ඒක අපි බාර දෙනවා මේටි තමයි ඕනි කියලා මොකද මම ගිටාර්ස් දෙක තුනක් ගහනවා එතකොට මගේ පියානෝ එක තියෙනවා තවනත් අප ට්‍රම්පට් එක තියෙනවා ඒක ඔක්කොම
සෙට් කරගන්න පොඩ්ඩක් පොඩි කාලයක් යනවා. අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ, රිහර්සල්ස් තියෙන්න ඕනේ, ඩාන්සස් ලයික් රිහර්සල්ස් තියෙන්න ඕනේ. ඒ ඔක්කොම එක්ක මං හිතනවා මාර්තු වෙනකොට පුළුවන් වෙයි කියලා. ඒ එක්කම අපේ තව වැඩ ටිකක් තියෙනවා. දැන් ඊළඟ මේ මාසේ අපි යනවා ආයි ඉන්දියාවට. මොකද එහෙ දැන් ඇල්බම් එක රිලීස් කරාට පස්සේ එහෙ වැඩ ටික ආයේ රිසීව් වෙනවා නිසා ටී සීරීස් එකේ ඉන්න වැඩ ටිකක් තියෙනවා. අපි මේ ළඟදි කරා මොරකන් ආටිස්ට් කෙනෙක් එක්ක සින්දුවක්, ඒක එන්න තියෙනවා. එතකොට ජැකි එක්ක අපි තව වැඩක් කරනවා. මේ ඔක්කොම ඊළඟ අවුරුද්ද එන්න තියෙන ඒවා. මේ අවුරුද්ද ඊළඟ මම කියනවා මේකින් පස්සේ 2024 එන්න තියෙන දේවල් ටික තමයි ටික. හරි, දැන් ඊටක දැන් ප්‍රශ්නයක් මම දවසක් අහුවා, මේ මොනද යෝහන්ගේ ඩ්‍රීම් එක කියලා. ඒකට කිව්වා ඔහු ක්‍රවුඩ් එකක් ඉස්සරහා සිංගර් නේ කියලා. දැන් ඒ ලොකු කෙනෙක් මෙයා වෙනස් කරලා මේ ඇත්තම කිව්වා ලක්ෂයක් ඉස්සරහා. මම ගිය පාර කිව්වේ මේ මිනිස්සු ලක්ෂයක් ඉස්සරහා. ඒක දාන්න මේ බ්ලැක් යනවා. ඔව් අපිලා මොසදා වගේ. දැන් තාම ලක්ෂයක් කරලා නැහැ මම. ඉතින් කොච්චර ක්‍රවුඩ් එකද කරන්නේ? වැඩිම ක්‍රවුඩ් එක අපසර 20,000ක් 25,000ක් ඒ රේන්ජ් එක තමයි දැනට තියෙන්නේ. හැබැයි සම්පූර්ණ හිස් ගෙඩි ගන්න ගත්තොත් ඉතින් ලොකු ප්‍රමාණයක් වෙන රෂෝස් වල ඉඳලා. ඒ වුණාට ඒක පාර නෙමෙයි. ඒක පාර නෙමෙයි. ඔකේ නම් ඇයි ඩ්‍රීම් එකට යන්නමයි කියන්නේ. ඔව් ඒ කියන්නේ සටිස්ෆයි වෙන්න කැමති නැහැ මේ. ඔක්කොම බලන්න බෑ ලක්ෂයක් ඕනෙමයි. ඒ කියන්නේ ස්ටේ ලක්ෂයක් කියන්නේ ලක්ෂයක් කියන්නේ ස්ටේඩියම් ෂෝ එකක්. ස්ටේඩියම් ෂෝ එකක් කියන්නේ ඒ ලිස්ට් කෙනෙක්ගේ ෂෝ එකක්. ඔව් ලයික් ඒක පොඩ්ඩක් කල්යයි තව. බලන්න නෙමු. ඒ මොන දේ ගත්තත් අර ලංකාවේ අපේ කෙල්ලෙක් ඉන්දියාව තුල මේ කරන වැඩේ අත්‍තරම ආඩම්බරයි ලංකාවටමනේ. මං හිතන්නේ මට නම් ආඩම්බරයි. ආඩම්බර වෙන්න ඕනේ කියලා සහ මම දකින්නවනේ. ඉතින් මගේ ජීවිතයේ ලොකුම වාසනාව තමයි මම මේක මට ඇත්තටම දකින්න පුළුවන් මේක. මේ සජීවීම එක පේනවා. ඔව් මෙයා කරන මෙයාගේ ගමන මට පේනවනේ. කියන්නේ පටන් ගන්න තැන ඉඳන් අවසාන ප්‍රොඩක්ට් එක වෙනකන් මම දකින්නවා මොකද්ද කන කට්ට සහ ඒකේ තියෙන ප්‍රතිඵලෙ මොකද්ද කියලා. සහ ඔබට ඒක ලොකු අත්දැකීමක් නේ. ඔව් අනිවාර්යයෙන්ම මම මට සෑහෙන කියන්නේ ඔව් මේ ළඟදී ආසිරි ආසිරි මට මේ වීඩියෝ එකක් දාලා තිබ්බා අපි කෙල්ල ලියන දවස්වල. ඒ වීඩියෝ එකේ කෙල්ලගේ සම්පූර්ණයෙන්ම ලිරික්ස් වෙනස්. මේ දැන් අහන්න පුළුවන් එකට වැඩිය ඒ කාලේ ලිව් එක සම කරන්නවත් බෑ. ඉච්චරට වෙනස්. දැන් මේ විදිහට හීන තමන්ගේ වෙනකොට තමන් අල්ල ගන්නකොට තමන්ගේම කරගන්නකොට හීන මොන වගේද හිතට දැනෙන්නේ? මේ ඉස්සර දැකපු හීන වෙන්න පුළුවන් නේ. දැන් මේ දකිනවද? එහෙමත් නැහැ. නැහැ. ඒ කියන්නේ මේ දේවල් මේන කාලයත් එක්කම එකින් එකට වෙන දේවල්ද? ඕ. ඒ කියන්නේ හීන තිබිලා නැද්ද මේ වගේ මම මෙහෙම රටක මෙහෙම මේ දේවල් කරනවා මට මෙහෙම ලැබෙයිද? නැහැ. එහෙම තිබිලා නැහැ. මට තිබිලා තියෙන්නේ මගේ මේ මියුසික් කොහෙ වුණත් කමන්නේ ඒක මිනිස්සු අහන්න ලැබෙන්න. ඒ කියන්නේ මං හදන කම්පෝස් කරන ඒවා මගේ මගේ අදහස් මිනිස්සු අතරට යන්න. ඒක කොහෙද මං කොහෙද ඉන්නේ කියලා ඒක මට එහෙම ඩ්‍රීම් එකක් තිබිලා නැහැ. සමහරට එහෙම يعني ඔබේ ඩ්‍රීම් එක නැතුව වැඩ කරපේක හරි කියලා ඔබ හිතන්නේ. මම හිතන්නේ නැත්තේ නැතුව ඇති. මම يعني ඒ මට තියෙනවනේ يعني මට තියෙනවා මට පාවල් දීලා මම දකින්න දේවල් තියෙනවා. මම හිතන්නේ යහනට තියෙන ප්‍රශ්නේ ඔක කියාගන්නේ කොහොමද? වචනේට මේ පරිවර්තනය කරගන්න කියලා. අපරයි ගමු එන. නෑ මට නෑ එහෙම ඒවා. එහෙම ගන්න නෑ. ඒක දිලන් කියන්නේ يعني එහම හීන කියන්නේ මේ තමන්ගේ ගමන ගැන හීන තියෙනවා. හැබැයි මේ දේ මේ කාම ලබා ගන්න ඕන කියලා නැත්තේ එහෙමද? ඕ ඒක හරි අනිවාර්යයෙන්. දැන් ඒ හීන කියන එක මටීරියලිස්ටික් එක නැත්තම් එක තැනකට කොටු කරන්නේ නැතුව ටිකක් මම හිතන්නේ යෝහන් හිතන්නේ පරාසය වැඩි සහ එයාගේ මතය තමයි මම කම්පෝස් කරන්නේ සෑහෙන ආදරයකින්. ඒ කියන්නේ සෑහෙන ප්‍රොඩක්ටඩ් ලව්. ඕ ඉතින් ඒකට එක හරි රසිකයෙක් ඉන්නවා නම් ඒක තමයි වටිනාකම කියන තැන තමයි මම හිතන්නේ යෝහන් ඉන්නේ. ඔන්න ලස්සන උත්තරේ ලැබුණා. ඒක අර කලමනාකරු ඉන්න එක හැමදේම අර මැණික උපමට්ටම් කරන ලස්සනට. ඔව් මේක මට කියන රෙඩි අය හොඳට කියන. හරි. ඉතින් ඔන්න අවසානට එනමත් නොකිය මාකට් නතව මැණික කියන එක. මැණිකේ මගේ හිතේ. මම හරි කැමති අත්තරම අදටත් අපි මේ ගීතෙන් මේ කතා බහ නවත්තමු. අවසාන වශයෙන් කතා කරමු ඔබේ ආදර ප්‍රේක්ෂකයන්ට. කතා කරමු. ආදර ප්‍රේක්ෂකයන්ට මම කියන්න තියන්නේ ගොඩක් ස්තුතියි මගෙත් එක්ක මේ ගමනේ ඉන්නාට. මේ දැන් අවුරුදු 4ක් නෙමෙයිනේ 4කට වැඩි. දැන් 2016 ඉඳලා අපි ගත්තොත් මගේ YouTube නාඩිකාව මම කවර්ස් කරන කාලේ ඉඳන් දැන් වෙනකන් ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා.
මට තාම හම් වෙනවා සමහර අයව ඒ කාලේ ඉඳන් මට සපෝට් කරපු අයව. ඒගොල්ලන්ටත් ගොඩක් ස්තුතියි. අලුතෙන් ඉන්න මගේ සින්දු අහන අයටත් ගොඩක් ස්තුතියි. ඇල්බම් එක අහන්න කියලා තමයි කියන්න ඕනේ. සින්දු 14ක් තියෙනවා. සහ මම ඊට වඩා ආසාවෙන් ඉන්නේ ෂෝ එක ගැන. බෞද්ධලි මම හරි කැමති වෙලා. ෂෝ එකක් තියෙනවා. අනිවාර්යෙන් මේක ලැබෙයි නේද මේක වචනයක් විතරක් ලැබෙයිදී. ඔව්. කියන්නේ මම දකින්නවනේ මේක මම දැකලා තියෙනවනේ. ඉතින් මට හරි ලෝභයි දැන් ඕක මේගොල්ලන් දැකලා නැති කප්පේ ලංකාවේ මිනිස්සු ආනකොට මට කියන්න ඕනේ නෑ ඔයගලන් දකි දැන් අපි මේක ඒක දෙන්න ඕනේ නේ ඒ ඒ එක්ස්පීරියන්ස් එකම දෙන්න අනේ වැඩ කරන්නම් වල කරලා වැඩකුත් නෑනේ ඔව් අපි අනිත් එක සිංහල සින්දුත් ඔව් සිංහල මේනේ ගහන්නේ ඉන්දියාවේ හින්දි සින්දු ගහන්නේ ආ අනිත් භාෂාවල හින්දි තමිල් තෙලිගු ඒ වගේ භාෂාවලින් ගහන්නේ පැය දෙකමාරක් විතර ෂෝ එක ඉතින් ඒක මටත් උන් ලංකාවේ ආවිල්ලා ලංකාවේ සින්දු කියන්න පැය දෙකමාරක් එහෙම ෂෝ එකක් කරන්න මටත් ගොඩක් ආසාවෙන් ඉන්නා ඉතින් ඒකනේ පොඩි අපි ගියක් දුන්නොත් ජොහානිගේ ෂෝ එක සෝලෝ ලයිව් එකක්. ඒ කියන්නේ ආටිස්ට් කෙනෙක් තනියෙන් පැය දෙකමාරක් ෂෝ එක ප්ලේ කරනවා. මොකද ලංකාවේ අසන්න කාලේ එහෙම අත්දැකීම් අපේ අඩුයි නේද? මං දන්න විදිහ ලංකාවේ ගොඩක් තියෙන ෆීචර් කන්සර්ට්ස්. සෝලෝ එකක් කියලා එහෙම කරන්නේ නැහැ. සහ අපි මේ මේ කියන වර්ගයේ එකක් නැහැ කියන පොප් ෂෝ එකක් නැහැ. ඒ කියන්නේ මේ ෂෝ එකේ ඉන්නවා ඩාන්සර්ස්ලා 16 දෙනෙක් ඉන්නවා. කොස්චියුම් චේන්ජස් 4ක් 5ක් යනවා. මෙයාම විතරක් ඉන්ස්ට්‍රුමන්ට්ස් හතක් ප්ලේ කරනවා බෑන්ඩ් එක ඉන්නවා LED වෝල්ස් වල ඒ වල යන විෂුවලයිසේෂන්ස් යනවා ඒක තව තව ආසාව වැඩි කරනවා ඉතින් බලාගෙන මාරුතර කරන්නේ මාරුතර කොහොම හරි කරන්න ඉන්නේ හරි ඉතින් ඔන්න අලුත් අවුරුදු ටැග් යොහානි සහ දිලංජන් ලැස්සි කරලා තිනවා මැනිකේ මගේ හිතේ අපි ගීත අහලා මේ කතාව නත් බොහොම ස්තුති කතා බඩ එකතුනට බොහොම ස්තුති සහ ඉතින් ඔබලත් බොහොම ස්තුති ඉතින් මේ ලබන්නව අලුත් අවුරුද්ද කිරියන් පැනින් ඉතිරලා Taman හිතන පතන දේවල් ඒ විදිහටම ශ්‍රීද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. අපි එහෙනම් රහණගේ මැනිකේ මගේ හිතේ සින්දුවත් එක්කම මේ කතාව නවත්තු. හය මෙරි ආඛ රත් බර කරේ පාත තේරි. යේ තේරි. ආය ජෝ තේරි ආද රුක රුක චලේ සාස මෙරි. යේ මෙරි. මා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුවනාරි මනහාරි සුකුමාලි නුඹ තමා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුවනාරි මනහාරි සුකුමාලි නුඹ